කිසිම අතුරුවාදයක් රහිතව අපි කොහොමද කෙනෙකුගේ කැතමේදය ඉවත් කළේ ඒ රූපය ලස්සන කරන්නේ අද මම කතා කරන්න කැමති කිසිම අතුරුවාදයක් රහිතව පරිස්සමට කොහොමද අපේ ඇඟ තිනේ මේ දේ ඉවත් කරන්නේ ඇයි අපිට එම් මේ දේ ඉවත් කරන්න තිබෙන අවශ්‍යතාවය කියලා අද අපි දන්නවා ලෝකේ තියෙන ඉතාම ජනප්‍රිය සත්කම තමයි මේ දේ ඉවත් කිරීම මේකට හේතුව තියෙනවා හේතු කිහිපයක් තියෙනවා එකක් තමයි අද ලෝකේ බොහෝ දෙනා ඉක්මනින් මහත් වෙනවා අධික ස්ථූලතාවය ඇවිල්ලා ඇමරිකාවේ 1962 වසරේ තිබුණේ 13 දෙනෙක්ට විතරයි වෙනකොට 2008 වෙනකොට ඒක 34 දක්වා ඒ කියන්නේ ජනගහනින් තුනෙන් එකක්ම අධික ස්ථූලතාවයෙන් පෙළුණා මේකට හේතුව මොකද අද ඇමරිකාවේ බොහෝ දෙනා කන්නේ වැරදි ආහාර විශේෂයෙන්ම කිරි ආහාර මස් ආහාර වගේ සීනි බහුල වශයෙන් භාවිත කරනවා මේ නිසා තමයි අද ස්ථූලතාවය ඇමරිකාවේ වැඩි වෙලා තියෙන්නේ ඒ වගේම ලංකාවේ අද බොහෝ දෙනා ගොඩක් වැරදි ආහාර ගන්නවා මේ නිසා අද පොඩි ළමයි පවා ගෙවදියාම් පෙරෙනවා අධික රුධිර පීඩනය ඉස්කෝලේ ළමයින් පවා හැදිලා තියෙනවා එතන මේ දේ තැම්පත් වෙන්නේ කොයි තැන්වල මේ දේ විශේෂයෙන්ම තැම්පත් වෙනවා බඩේ කාන්තාවන්ට අත්‍යවශ්‍ය ප්‍රදේශයේ පිට ප්‍රදේශයේ ඒ වගේම කකුල් වල ඇතුළත සහ පිටත කලව ප්‍රදේශවල ඒ වගේම මුහුණේ යට ප්‍රදේශයේ වයස්ට යනවත් එක්කම මේ වගේ මේ දේ තැම්පත් වෙනවා ගොඩක් කලකට වයස්ට යනකොටත් තැම්පත් වෙන මේ දේ තමන් තරුණ කාලේ වගේ නෙවෙයි වයස්ට යනකොට මේ ඇඟේ මෙටබොලිසම් එක ස්ලෝ වෙනවා වැඩිපුර මේ දේ තැම්පත් වෙනවා ඉතින් මෙහෙම මේ දේ තැම්පත් වුනාම ගොඩක් අය හිතනවා හොඳයි අපි කෑම පරිසම් කළා කෑම පරිසම් වෙලා ව්‍යායාම කරාම මේ දේ ඉවත් වෙලා අපේ රූපේ ආයෙත් ලස්සනට හැදේ කියලා ඒක කවදාකවත් වෙන්නේ නැති දෙයක් මොකද අපි ඩයට් කරනකොට එක්සර්සයිස් කරනකොට අපේ මේ දේ ශ්‍රින්ක් වෙලා යනවා මේ දේ සෛල ඉවත් වෙන්නේ නැහැ මේ දේ සෛල ඇකිලිලා යනවා එතකොට ඒකම අපේ හැම විශාල වශයෙන් ඇකිලිලා යනවා එතකොට හැම බුරුල් වෙනවා බුරුල් හැම කියන්නේ කැත හැම බුරුල් හැම කියන්නේ ලස්සන රූපේ කැත කරන දෙයක් ලස්සන රූපයක් කැත කරන දෙයක් මේ පින්තූරෙන් අපි විශේෂයෙන් පෙන්වන්න කරන අධික ස්ථූලතාවයෙන් පෙළෙන කෙනෙක් ඒ විදිහට බර අඩු කරාම ඒ ශරීරයේ සිදුවන කැත ස්වභාවය අද අපිට පුළුවන් මේ දිවත් කරන්න කිසිම අතුරුආමදයක් නැතිව ලයිපසක්ෂන් ක්‍රමයට අපි ඒකට කියනවා ටම්බසන් ඇනස්තීසියා ඒ වගේම පවර් ඇසිස්ටඩ් ලයිපසක්ෂන් කියලා ඉතින් මේ විදිහට මේ දේ ඉවත් කරා මේ දේ සෛල ඉවත් වෙනවා එතකොට අපේ හමයි ශරීරය ඇතුළතයි සම්බන්ධ කරන ඒ ෆයිබ්‍රස් බෑන්ස් නැත්නම් කුඩා ලණු වගේ කොලාජන් ෆයිබර්ස් තියෙනවා මේවට කිසිම ඩැමේජයක් වෙන්නේ නැහැ මේ නිසා මාස දෙකක් යනකොටම ඇතුළට ගිහිලා අර කලින් තිබිච්ච විදියට ලස්සනට රූපේ හදාගන්න පුළුවන් මේ නිසා තමයි අද ලයිපසක්ෂන් එමත් මේ දේ ඉවත් කිරීම ලෝකයේ තිබෙන ඉතාම ජනප්‍රිය ප්‍රතිකාරයක් බවට පත් වෙලා තියෙන්නේ. අද අපි මේකේ ඉතාම ආරක්ෂා සහගත ටමසන් ලයිපසක්ෂන් ලංකාවට ගෙනත් තිනවා. ලංකාවෙත් මම දැන් 10ක් විතර මේ වගේ ඔපරේෂන්ස් කරලා තිනවා. කිසිම අතුරුආබාධයක් සිදුවෙලා නැහැ. කවදාකවත් ලෙඩක් මැල්ල නැහැ. 12,000කට අධික ප්‍රමාණයක් දැනට මම සත්කම් සිද්ධ කරලා තිනවා. එතකොට මේ විදිහට තමයි අපි දැන් ලස්සන වෙන්න බලන්න ඕනේ. මොකද පරණ ක්‍රමයට ලයිපසක්ෂන් කරන්න ගියොත් සීන ඇති කරලා ඉස්පිතාලෙට ගිහිල්ලා ගොඩක් කලාවට සිද්ධ වෙන්නේ අපි මරණයට පවා පත් වෙන ඒ රිස්කයක් ගන්න වෙනවා ඊට අමතරව අනිකුත් අතුරුආබාධ ඉතාම වැඩි අපි දන්නවා ඇමරිකාවේ පවා පරණ විදියට ඒ සීන ඇති කළ කරනකොට ලෙඩ 5000කින් එක්කෙනෙක්ට වගේ මැරෙන්න පුළුවන් ඒ කියන්නේ ඉතාම හොඳ ඉස්පිතාලවල පවා ලංකාවේ මේ රිස්ක එක මීට වැඩි වැඩි කියලා අපි හොඳටම දන්නවා ඒ වගේම පරණ ටෙක්නික් එක යස් කරනකොට ඒ පරණ විදියට මේ ගලන්න පුළුවන් ආසාද නැති වෙන්න පුළුවන් ඒ වගේම පල්මොනරි එම්බොලිසම් කියන ඒ කියන්නේ මේ කැටි පෙනහල් වල හිර වෙලා ලෙඩ මැරෙන්න පුළුවන් ඒ වගේම මේ කැටි ඇති වෙන්න පුළුවන් වේන්ස් වල කකුල් වල ඒ වගේම ඒ තමන්ට ලැබෙන රිසල්ට් එකත් ඒ තරම් හොඳ නැහැ පරණ ටෙක්නික් එක මොකද පරණ ටෙක්නික් එකට මේ ෆැට් ගොඩක් බරෝල් කරලා දෙරයක් විදියට නෙවෙයි ගොඩක් කරලා ෆෝස් කරලා ගන්නේ ඒ නිසා ඒ ෆැටි ටිෂු එකේ ඩැමේජ සිද්ධ වෙනවා ඒ ඩැමේජ් එක ඊට පස්සේ ස්කාර් එකක් බවට පත් වෙනවා ඒ හැදෙන ස්කාර්ස් වලින් මේ වගේ කැත විදියට තමයි රිසල්ට් එකක් එන්නේ
මේක කවදාකවත් අපේ ක්‍රමයට සෑදෙන්නේ නැහැ. අපේ ක්‍රම ඉතාම ලස්සන රිසල්ටයක් එන්නේ. ඒ වගේම තව එකක් දැනගන්න ඕනේ මේ වගේ පරණ ක්‍රමයට හැදෙන රිසල්ට් එක ආයෙත් හොඳ කරන්න ඉතාම අමාරුයි. මොකද ස්කාස් ගොඩක් තියෙනවා ඇතුලේ. මේ ස්කාස් අපිට ඉවත් කරන්න බෑ අපේ ක්‍රමයටවත්. මොකද ස්කා එකක් අපේ ශරීරය හැදුණොත් ඒක කවදාකවත් ඉවත් කරන්න බෑ. මේ නිසා පරණ ක්‍රමයට යන්න ඉස්සෙල්ලා ගොඩක් මේ ගැන අපි දැනගත යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ඉස්පිතාලේ ගිහලා පරණ ක්‍රමයට සිද්ධ කරොත් තමයි දවස් දෙක තුනක් නවතින්නත් සිද්ධ වෙනවා. සමහරවිට ඊට වැඩි කාලයක් වුණා නවතින්න සිද්ධ වෙනවා. අලුත් ක්‍රමයට ඔපරේන් කරලා මිනිත්තු 5කට පස්සේ ගෙදර යන්න පුළුවන්. ඊට පස්සේ ඉඳ වැඩට යන්න පුළුවන්. සුමානයක් යනකොට තමන්ගේ ව්‍යායාම කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට පරණ ක්‍රමයට ගන්න ෆැට් ඩැමේජ් වෙලා හිටිනවා. මේ නිසා අනික ඒ ලෙඩෙක් සීනත කරලා ඉන්නකොට ඒ ෆැට් ග්‍රාෆ් කරන්න තමයි අපේ ක්‍රමයට ඉරිටුණා. පොඩි බ්‍රේක් එකක් අරගෙන තේ එකක් බීලා කෑම එකක් කාලා ඇවිල්ලා ඊළඟට ඉවත් කරපු මේදය සුද්ධ කළා. තමන්ගේ ශරීරය තරණය කරන්න, නැත්නම් මුහුණ ලස්සන කරන්න, පියරු ඔසවා තබන්න, එහෙම නැත්නම් තට්ටම් ප්‍රදේශය ඔසවන්න, කාලව ප්‍රදේශය වැඩි දිනු කරන්න, අත් දෙපැත් අතේ තිබෙන වයසක පිළිමාඩු කරන්න, මේ මේදය අපිට තැම්පත් කරලා භාවිත කරන්නත් පුළුවන්. එතකොට මෙතනින් අපි පෙන්වන්න කලින් මේ පරණ ක්‍රමයට ආපු බෑඩ් රිසල්ට්ස්. මේක ලංකාවේ සිදු කරපු ඔපරේෂන් එක, මේක ඇමරිකාව එක, මේකත් ඇමරිකාව එක. මේ පරණ ක්‍රමයෙන් ඇතිවෙච්ච කැත ස්කාස්, මේ වගේ ස්කාස් හඳුනන පස්සේ අපිට ඒකයි හොඳ කරන්න මානේ. හැබැයි දැන් අපිට අලුත් ක්‍රම කීපයක් තියෙනවා. ඒ කැත ස්කා එකක් වුණත් හදන්න පුළුවන්. මේ විදිහට ෆැට් ග්‍රාෆ් කරලා ඒකේ තියෙන කැත ස්වභාවය පොඩ්ඩක් අඩු කරන්නට අපිට දැන් පුළුවන්. එතකොට සිහිනැති කිරීමේ අතුරු වදින කියනකොට විශේෂයෙන් කියන්න ඕන, අපි කෙනෙක්ව සිහිනැති කරලා කිසිම ඔපරේෂනක් කරන්නට ආයෙත් අවදි කරත් 10,000 කෙනෙක් මැරෙන්න පුළුවන් ඒ සිහිනැති කිරීමේ තිබෙන අතුරු අවවාද නිසාම. ඒකට අපි ඔපරේෂනක් එකතු කරලා කාලයත් එකට එකතු කරා, ඒ වැඩි කාලයක් යන නිදු මැරෙන ස්වභාවය වැඩි වෙනවා. අද ලෝකයේ ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට්ස් වලට ඇතුළත් වෙන ලෙඩගෙන් 2%ක්ම ඇතුළත් වෙන්නේ මේ වගේ සිහිනැති කිරීමෙන් ඇතිවන අතුරු අවවාද නිසා. ඊට අමතරව අපි ලයිපොසක්ෂන්ක් වගේ ඔපරේෂනක් කරොත් සිහිනැති කළා, ඒ සිහිනැති කළ ඉවර වෙච්චකම අතිවිශාල වේදනාවක් ඇති වෙනවා. වමන යන පටන් ගන්නවා 30% විතර. ඒ වගේම දත් වලට විශාල වශයෙන් ඩැමේජ් එකක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද සිහිනැති කරනකොට සමේ ටියුබ් එකක් කට ඇතුළට දානවා. ඒකෙන් දත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක ඇති වෙනවා සාමාන්‍යයෙන් 4.5 එක්කෙනෙක්ට වගේ. ඒ වගේම සෝතෝට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම වොයිස් බොක්ස් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඩාමතර ඇනෆිලැක්ටික් ෂොක් හැදෙලා තියෙනවා. කාඩියෝවැස්කියුලර් කොලැප්ස් කියන ෂොක් වගේ කන්ඩිෂන්ස් හැදෙලා රෙස්පිරේටරි ඩිප්‍රෙෂන් හැදෙලා ගොඩක් ලෙඩු ඇති වෙන්නේ මෙන්න මේ වගේ හේතුන් නිසා. ඊට අමතරව අපි සිහිනැති කරනකොට අපේ ගැග් රිෆ්ලෙක්ස් කියන එක අපිට කහින්න බෑ. මේ නිසා අපගේ ලංග්ස් වලට තියෙන ආරක්ෂා නැති වෙලා යනවා. ගොඩක් වෙලාවට රෙස්පිරේටරි නියුමෝනියාස් ඇති වෙනවා. ඒ සිහිනැති කරලා කරන ඔපරේෂන් ඊට පස්සේ මේක එක අතුරු ආබාධයක්. ඊට අමතරව හයිපොතර්මියා කියන්නේ තමයි ඇඟේ තියෙන උෂ්ණත්වය ගොඩක් අඩු වෙලා ලෙඩ මැරලා තිනවා. ඊට අමතරව බ්‍රේන් ඩැමේජ් සිද්ධ වෙලා තිනවා, නර්ව් ඉන්ජරිස්. මොකද සිහිනැති කරනවා කියන්නේ කොමටෝස් කන්ඩිෂන් එකක් ඇති කරනවා කියන එකයි. එතකොට අපිට අපේ ශරීරය මූව් කරන්න බෑ. මේ නිසා නර්ව් ඩැමේජස් ඇති වෙන පුළුවන්. ඊට අමතරව සමහර අයට සිහිනැති කර අවයානිසින් නැති වෙන්න ඒගොල්ලන්ට ඒ සර්ජන් කපනකොට හැම එකම දැනෙනවා. ඒනට ඒ ගැන කියන්න ඒගොල්ලන්ට ඉදියන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ කට වැඩ කරන්නේ හැමදේම දැනුණත් වේදනාව විඳගෙන ඉන්න විතරයි ඒගොල්ලන්ට පුළුවන්. ඊට අමතර කලින් වගේ එම්බලිසම්, පුල්මනරි එම්බලිසම්, ක්ලොට් එම්බලිසම් වගේ ඉතා අධික ප්‍රශ්න, ඒ කියන්නේ ලෙඩ මැරෙන්න පවා සිද්ධ වෙන අතුරු අබාධයක් වෙන්න පුළුවන් අපි සිහිනැති කළා කරන ඔපරේෂන්ස් වලට. ඒ වගේම සමහරට කොන්ද කැක්කුම, ඔලිය කැක්කුම ඇති වෙන්න පුළුවන්. සමහරට මැලිග්නන්ට් හයිපර් පැනෙක්සියා කියලා කන්ඩිෂන් එකක් ඇති වෙන්න පුළුවන්. සක්සම් තෝනි මෙම නැත්නම් සක්සිනයි පොලින් බාර දක්වනකොට මේ හයිපර් පැනෙක්සියා කියන්නේ උෂ්ණත්වය කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් වැඩි වෙලා ලෙඩ මැරෙන්න පුළුවන්. ඊට අමතරව නියුමොතරැක්ස් වෙන කන්ඩිෂන් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි හොස්පිටල් එකට ගින කිසිම ඔපරේෂන් එකක් සේෆ් නැති වෙන තව හේතුවක් තමයි අපි හොස්පිටල්ස් වලින් ඇතිවන ඉන්ෆෙක්ෂන්ස් බොහොම භයානකයි. මොකද හොස්පිටල්ස් වල තියෙනවා මල්ටිපල් ඇන්ටිබයොටික් වැඩ කරන්නේ නැති මල්ටිපල් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් ඕගනිසම්ස් කියන තද බල බැක්ටීරියා. මේ අපි ඔෆිස් වල සාමාන්‍යයෙන් දක් ලැබෙන්නේ නැහැ. මොකද අපි ඔෆිස් වලට ඉන්ෆෙක්ෂන්ස් එන්නේ බොහොම කලාතුරකින්.
එන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ නිසා අර හොස්පිටල්ස් වලින් ඇතිවන ඒ වගේ ආයුර්වේදික ඉන්ෆෙක්ෂන්ස් කියලා අපි ඒවට කියනවා. ඒවා ඇතිවන්නේ නැහැ. ඊළඟට එම්බලිසම් ගැන කතා කරන්න කියනවනේ. මේකටත් ලෙඩ මැරෙනවා. සමහර ඒ එම්බලිසම් ඇති වෙන සමහර ඔපරේෂන්ස් වලට වින ත්‍රොම්බොලිසම් එම්බලිසම් කියන එක තමයි අපිට බහුල වශයෙන් දක්න ලැබෙන්නේ. මොකද සීනත් කරනකොට තමන් යාග හෙලෙන්නේ නැහැ. ඒ නිසා ලේ ගමන අඩු වෙලා කකුල් වල ලේ කැටි ඇති වෙනවා. මේ කැටි ලංග්ස් වලට ලේසින් ගියොත් ලංග්ස් වල හිර වෙලා හුස්ම ගන්න මේ ඔක්සිජන් ගන්න බැරුව ලෙඩ මැරෙන්න පුළුවන්. එතකොට අපි ලයිෆ්සක්ෂන් එක කරාන් පස්සේ ඊළඟට අපි බලන්න ඕන ලෙඩාගේ ඇඟ ඇතුලේ තියෙන මේ දේවත් කරන්න. පිටින් තියෙන මේ දේ ලයිෆ්සක්ෂන් ලස්සනට ඉවත් කරනවා. ඒක ෂේප් එක ලස්සනට හැදෙනවා. ඇතුලේ තියෙන මේ දේවත් කළා තමයි ශරීරය කුඩා කරගන්න ඕන. එතකොට අපේ උසේ හැටියට බර හදා ගන්න ඕන. අඩි 5 කෙනෙක් නම් බර තියෙනවා කිලෝග්‍රෑම් 51යි. අනි 5 6ක් නම් කිලෝග්‍රෑම් 62ක්. ඒ වගේම අනි 6ක් නම් කිලෝග්‍රෑම් 73ක්. මේ වගේ උසේ හැටියට හරි බර තියෙනවා නම් අපේ ශරීරය ලස්සනයි. ඒ වගේම ශරීරයට ඇතිවන අතුරු ආබාධ පස්සේ ඇතිවන පුළුවන් හයි බ්ලඩ් ප්‍රෙෂර්, ඩයබටිස්, කැන්සර් වගේ දේවල් ගොඩක් අඩු වෙලා යනවා. සමහර අහලා තියෙනවා ගෑස්ට්‍රික් බයිපාස් ක්‍රමය ගැන. මේක ගොඩක් ඇඩ්වර්ටයිස් කරන ටෙලිවිෂන් වල පවා ඇමරිකාවේ. ඒ වුණාට මේක ඉතාම භයානක ක්‍රමයක්. මේ ක්‍රමය කවදාකවත් අපි කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද ළඟදී යුනිවර්සිටි වොෂින්ටන් කරපු පරීක්ෂණයකින් පෙන්නුපර ඇමරිකාවේ පවා 2%ක් මැරිලා යනවා මේ ඔපරේෂන් කරන වෙලාවට. ඒ වගේම මේගොල්ලෝ හොයාගත්තා සර්ජන් මේව කරලා පුරුදු නැති කෙනෙක් නම් 10ක් දෙකිනේ. ඒ කියන්නේ 10%ක් මැරෙනවා ඔපරේෂන් කරන වෙලාවට. ලංකාවේ කීප දෙනෙක් දැන් මැරිලා තියෙනවා. අපි හැමෝම දන්නවා ළඟදිත් ප්‍රොෆෙසර් කෙනෙක් මැරිලා තිබුණා මේ ක්‍රමය කළා. අපි මේ ගැන කතා කරනකොට අපි කියන්න ඕන අපේ මේ දේවත් කිරීම ක්‍රමය 12,000 කරත් කිසිම කෙනෙක් මරණ දෙපත් වෙලත් නැහැ. කිසිම අතුරු ආබාධයක් ඇතිලත් නැහැ. ඒ වගේම ගෑස්ට්‍රික් බයිපාස් කරලා කාලයක් යනකොට අතුරු ආබාධ බොහොමයක් ඇති වෙනවා. ඩම්පින් සින්ඩ්‍රෝම් කියන්නේ තමන් කෑම පස්සේ තමන්ගේ හાર્ට් රේට් එක වැඩි වෙන පුළුවන්, කලන්තේ හැදිලා වැටෙන පුළුවන්. මේ වගේ ඒ ඩම්පින් සින්ඩ්‍රෝම් කියන සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙන 70%කට. ඒ කියන්නේ 7 දිනකට 10 දිනකේ 7 දිනකට. B12 deficiency එක ඇති වෙන 10 දිනකේ 4 දිනකට. ඇනීමියා. ඒ වගේම අයිට් හොස්පිටල් එකේ දැනෙනවා 40%කට වගේ. ඉන්සිෂන් හර්නියා. ඒ කපන තැන හර්නියාක් ඇති වෙන පුළුවන්. යවනි ડિප්‍රෙෂන්. මොකද ගෑස්ට්‍රික් බයිපාස් කරාම අධික ලෙස මන්ද පෝෂණය පෑන නිසා මොලේ හොඳට වැඩ කරන්නේ. ඒ නිසා ડિප්‍රෙෂන් අනිකුත් මානසික ආබාධ බොහෝ වශයෙන් දක්න ලැබෙනවා මේගොල්ලන්ට. ඒ වගේම ගෑස්ට්‍රයිටිස් ඇති වෙන පුළුවන්. ගෝල් බ්ලඩ් ස්ටෝන්ස් ඇති වෙන පුළුවන්. බයිල් රිෆ්ලක්ස් ඇති වෙන පුළුවන්. මේ වගේ අතුරු ආබාධ ඉතාම අධික වශයෙන් ලැබෙන නිසා මේගොල්ලන්ගේ ජීවිතය ඉතාම දුක්බර කටුක ජීවිතයක් වෙනවා. ඒගොල්ලෝ අනික් අයට වඩා ඉක්මනට මැරිලා යනවා. ඒ වගේම අනික් අයට වඩා ඉක්මනට කැත වෙලා නාකිය වෙලා යනවා. මේ නිසා කදාකත් සතුරෙක්ට වුණත් මේ වගේ දෙයක් නම් අපි රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. ඒ වගේම අපි කිව්වා ශරීරය කැත වෙනවා කියලා ඉක්මනට බර අඩුනා. මේ පෙන්නුම් කරනවා අපි බර අඩුනට අපි පියවරු වැටෙන පටන් ගන්නවා. බඩේ හම්බුරුල් වෙනවා, කකුල් හම්බුරුල් වෙනවා, අත්‍යරහම ඉතාම විශාල වශයෙන් බුරුල් වෙනවා. ඒ වගේම අපි දන්නවා සාමාන්‍ය කෙනෙක් වුණා මේ පින්තරෙන් පෙන්නුම් කළේ මැතිව් මැකනේ කියන ඒ ඇක්ට ඇමරිකාවේ රීදී තිරේ ප්‍රසිද්ධ නළුවෙක්. එයා සාමාන්‍ය විදිහට බර අඩු වුණාන් පස්සේ එයාගේ මුණ ඉතාම විශාල වශයෙන් වයසට පත් වෙනවා. මුණේ තියෙන ෆැට් ඉවත් වුණාම ගොඩක් වෙලාවට මුණ තියෙන ලස්සනා දෙනවා. මුණ වයස කෙනෙක් පෙන්නුම් කරනවා. මේ සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ වෙනවා නම් බර අඩු කරාම අපිට හිතන්න පුළුවන් අපි ෆෝස් කරලා බර අඩු කරොත් කොච්චර විතරට මුණ කැත වෙනවද කියලා. බර අඩු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි හරි ආහාර ගැනීම. වැරදි ආහාර තමයි බර වැඩි වෙන්නේ. හරි ආහාර ගන්නකොට අපේ ශරීරය දන්නවා අපේ ශරීරයේ තියෙන හරි බරට එන්න. ඒතර හරි ආහාර කියන්නේ අපි සතුන්ගෙන් ගන්න ආහාර අපිට වැරදි. ඒතර කිරි ආහාර, මස් ආහාර, මාළු විතර අපි සම්පූර්ණයෙන් නවත්තන්න ඕන. සීනි ඩ්‍රින්ක්ස් වලින් ගන්න සීනි, කෝලා ඩ්‍රින්ක්ස් වලින්, ෆුඩ් ඩ්‍රින්ක්ස් වලින් ගන්න සීනි වලින් තමයි ගොඩක් කොඩා ළමින් පවා බර වැඩි වෙන්නේ. මේවා සම්පූර්ණයෙන් නවත්තන්න ඕන. කෑමල තියෙන විස වර්ග නවත්තන්න ඕන. MSG එහෙම නැත්නම් මොන සෝඩියම් ග්ලූටමේට්, ඇස්පාටින්, ගොඩක් වෙලා සුගර් සබ්ස්ට්‍රේට්ස් කියලා ගන්න දේවල් ඉතාම විස වර්ග. අද අපි ෆාම්සිලික ඩයබටික් තියෙන ලෙඩ ඇවිල්ලා ඉල්ලනවා අපිට සීන් දැන්න, සීන් වෙනුට ගන්න රසකාරක දැන්න කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ මේවෙන් ඩයබටියාව ඊටත් වඩා වැඩි වෙනවා. ඔබීසිටි එකෙන් අධික ස්ථූලතාවය තිබුණාට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ මේවා සීන් වලටත් වඩා විස. ඒවා සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඊට අමතරව අපි දවසට 3 සැරයක් අමුවෙන් එළවලු කන ප්‍රයෝජන වෙනවා. අමුවෙන් එළවලුෙන් තමයි අපේ ශරීරය හොඳ වෙන්නේ. අපේ ශරීරය හොඳ කරන්නේ බෙහෙත් වලින් නෙමෙයි, අමුවෙන් එළවලුෙන්. බෙහෙත් කියන්නේ වස වර්ග. අමුවෙන් එළවලු කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය කරන හොඳම පෝෂණය. ඒ වගේම
තෙල් භාවිතා කරනකොට පොල් තෙල් විතරයි භාවිතා කරන්න ඕනේ. අනිත් තෙල් වර්ගවල ඔමේගා 6 වැඩි. ඒ වගේම අපිට ලෙඩ රෝග හැදෙනවා. පොල් තෙල් වලින් ලෙඩ අඩු වෙනවා. ශරීරෙ කෙට්ටු වෙනවා. ඒ වගේ පොඩ්ඩක් පොල් තෙල් භාවිතා කරන එක හොඳයි. සෝය ප්‍රොඩක්ට්ස් අපිට හොඳම නෑ. එහෙම භාවිතා කරන්න එපා. ඒවා විස වෙනවා. ඒ වගේම දවසකට මිනිත්තු 15ක් විතර ඒරොබික් එක්සයිස් කරන එක හොඳයි. මරාලු කරගන්නට. වැරදි බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් තියෙනවා බරඩු කරන්න කියලා ඒක කවදාකවත් භාවිතා කරන්න එපා. ඒවෙන් ලෙඩ රෝග බොහොමයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ඉස්සර කාලේ බරඩු කරන්න බෙහෙත් වලින් හාන් ඩිසීස් හැදෙන්න තුනා. මේ නිසා අලුත් බෙහෙතක් උනත් අද ආවත් බොහොම පරිස්සමින් භාවිතා කරන්න ඕනේ. මොකද අලුත් බෙහෙතක් උනත් අවුරුදු 10ක් 15ක් යනකම් අපි දන්නේ එකකින් ඇති වෙන භයානක අතුරු ආබාධ මොනවද කියලා. ඒ වගේම අපි ලංකාවේ අදහලා තියෙනවා රත් කරුණු මැටි භාවිතා කරනවා හිටපු ගම මසාජස් භාවිතා කරනවා සමහර පිටු ඉන්ජෙක්ෂන්ස් මේ වගේ වැරදි දේවල් ක්‍රීම් වර්ග බරඩු කරන්න භාවිතා කරනවා මේවයි හැමත විශාල වශයෙන් හානි සිදු වෙනවා හැම තුනී වෙලා කැත වෙලා ඒ වගේම පියුර වැටෙන පටන් ගන්නවා තට්ටම් ප්‍රදේශ වැටෙන පටන් ගන්නවා මේවයි ක්‍රම හරකට භාවිතා කරන්න සුදුසු නැහැ අපි බර අඩු කරන්න අපි ලිඩුන්ට භාවිතා කරන විටමින් බීටල් ඉන්ජෙක්ෂන්ස් ඒ වගේම රෙඩ් ග්‍රාස් වල කීටෝන්ස් ෆිනල්නලින් ටයිරසින් ඒ වගේම කන්ජුගේටඩ් ලිනොලේක් ඇසිඩ් කියන මේ වගේ ස්වභාවික ලැබෙන සප්ලිමන්ට්ස් ඒත් විටමින් වගේ දේවල් ඊට අමතරව අපි ග්ලූටතන් ඉන්ජෙක්ෂන් භාවිතා කරනවා ලිඩුන්ගේ වයසට අනුව අඩු කරන්න ග්ලූටතන් ඉන්ජෙක්ෂන් බර අඩු වෙනත් එක්කම වයසට අනුව අඩු වෙලා හැම තුනී වෙනකම් හැම තික් වෙලා ෆේස් එක උනත් ලිෆ්ට් වෙනවා ඒ වගේම හැම ලස්සන ලබා ගන්නත් අපිට උදව් කරන ග්ලූටතන් ඉන්ජෙක්ෂන්ස්. මේ වගේ හොඳ ක්‍රම භාවිතා කරලා අපිට පුළුවන් ලස්සනට බර අඩු කරගන්න. ඒ වගේම වැඩිපුර තිබෙන මේද එක සැරේට මේද ඉවත් කිරීමේ අලුත් ක්‍රම වලින් ඉවත් කරලා තමන්ගේ ශරීරයේ ලස්සන අයිත් හදා ගන්න පුළුවන්. මූණේ කැත ගැටි වගේම වයස ගැටි අඩු කරන්න පුළුවන් ඒ මේදෙන් භාවිතා කරලා. ඒ වගේම පියුරු සහ තට්ටම් ප්‍රදේශ වල තිබෙන වයසට යාමින් ඇතින වැටීම වළක්වාගෙන ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේ ගැන තව විස්තර දැනගන්න අපේ වෙබ්සයිට් එක ගිහිල්ලා බලන්න www.lankacosmetic.com